गोरुवरु देवरुन हा समान दरुवन के जीवित एलिय करन गुरुवरुन लोकु मेहया करनवा इतिन दरुवन के जीवित हपत्वेन दरुवन के जीवित आयापत्वेन गुरुवरुन के भूमिकाव एता मत्त दगत्तेनवा अद में कियान्याने गुरुवरियाक पिलिबंदवा अपूरु कथावक मे वसर गणनावकट पेर पास्सलक पहल पंथियक गुरुवरियाक मोहनदुन सिदुवेमा ඇයි පහවසර පන්ති බාර ගුරුතුමියා ඔ අතර නව වසරයේගේ නව පන්ති ඉදිරියට පැමිණි ඇය ගුරුවරුන් පොදුවේ පවසන බොරුවක් ළමොන් හා පැවසුවා. එනම් ඇයි පන්තියේ ළමොන් සියලු දෙනාටම එක හා සමානව ආදරය කරන බවත් ඔවුන් සියලු දෙනා ඇයට එක හා සමාන බවත් ඇගේ මෙම වැකිය බොරුවක් වීමට අසන්නතම හේතුව උනේ පන්තියේ ඉදිරිපස පෙළියේ වාඩි වී සිටි ටෙඩි නම් කුඩා පිරිමි දරුවා සෑම දිනකම තම සිරුරට වඩා විශාල ඕ අපිරිසිදු ඇඳුම් ඇඳ පාස්තරට පැමිණෙන ඔහු අසලින් සැර දහඩිය ගඳක් පිට ඌයේ ඔහු දිනපතා ස්නානය නොකරන නිසා විය යුතුය. ඔහුට මිතුරන් සිටියේ නැත. විවේක කාලයේ අනිත් දරුවන් ක්‍රීඩා කරන විට ටෙඩි සිටියේ හුදකලාව බලාගත්වන බලාගෙනයි. ගුරුතුමියගේ සිතේ මුලින් ඔහු පිළිබඳව මද නොරිස්සුමක් පමණක් තිබුණ නමුත් කල්යාමේදී ඒ වර්ධනය වූ අතර අවසානයේ ටෙඩි පිළිබඳ සියුම් වෛරයක් දක්වා ඒ වැඩි දියුණු වුණා. ඔහුගේ විභාග ප්‍රශ්න පත්‍ර පරීක්ෂා කිරීම ඇය මහත් උනන්දුවෙන් සිදු කළ අතර රතු පෑනකින් ඔහුගේ වැරදි උත්තර විශාල කතරේකින් කපා ප්‍රශ්න පත්‍රයට ඉහළින් විශාල F අකුරක් දැමීමෙන් ඇයට සියුම් සතුටක් ලැබුණා. පන්තියේ සෑම සිසුවෙකුගේම අතීත වාර්තා පරීක්ෂා කිරීම පාසලේ නීතියක් වුවත් ගුරුතුමිය සිතාමතාම ටෙඩිගේ වාර්තාව වාර්තා ගොන්නේ පහළටම දැමුවේ ඔහු සමග පැවති වෛරය නිසාවෙන්මයි. නමුත් අවසානයේ ඇය ටෙඩිගේ වාර්තා පරීක්ෂා කළ විට ඇය විශ්මයට පත් වුණා. ටෙඩිගේ පළමු වසරේ ගුරුවරිය ඔහු පිළිබඳව තබා තිබුණේ මෙවැනි ආකාරයේ සටහනකි. නිතරම සිනාමුසව ඉන්න ටෙඩි අති දක්ෂ සිසුවෙක්. තමන්ට පැවරෙන වැඩ කොටස හොඳින් පිරිසිදුව නිම කරන ඔහු ඊටම යහපත් ගතිගුණ සහිත ළමයි. ඔහු වෙනි සිසුවෙක් පන්තියේ සිටීම සතුටට කරුණක්. දෙවන වසරේ ගුරුතුමියගේ සටහන මේ ආකාරයෙනි. ටෙඩි විශිෂ්ට සිසුවෙකි. පන්තියේ අනෙක් ළමුන් අතර ඔහු කැපී පෙනේ. අනෙක් සිසුන් ටෙඩිට බෙහෙවින් ප්‍රිය නමුත් වසරේ අවසන් භාගයේදී මවගේ රෝගී තත්ත්වය නිසා ඔහු බෙහෙවින් කම්පාවට පත්වී ඇති බව පෙනේ. දෙවන වසරේ ගුරුතුමියගේ සටහන මෙලෙසින්ය. ඔහුගේ මවගේ මරණය හොට විශාල බලපෑමක් එල්ල කර ඇති අතර සාමාන්‍ය තත්ත්වයට පැමිණීමට ඔහු විශාල ලෙස උත්සාහ කළත් ඔහුගේ පියාගෙන් ඊට සහායක් නොමැති බව පෙනියයි. මෙම තත්ත්වයට ඉක්මන් පිළියමක් නොයදුවහොත් ඔහුගේ අධ්‍යාපනයේ කඩාකප්පල් විය හැකි බව මගේ හැඟීමයි. හතර වසරේ ගුරුතුමියගේ සටහනද මෙලෙසින් තිබුණා. පාසල් කටයුතු පිළිබඳව ඔහුගේ උනන්දුව අවම වන අතර පන්ති කාමරයේදී නිදාගනි බොහෝ විට හුදකලාව සිටින අතර යහළුවන් නොමෙත. ටෙඩිගේ අතීත වාර්තා කිය ඌ ගුරුතුමියට ඔහුගේ තත්ත්වය වැටහුණු අතර ඇයට ඇයි පිළිබඳව දැනුනේ විශාල ලැජ්ජාවකි. ඒ මුල් වාරයේ අවසන් දිනය වන අතර ඔහුගේ අතීත වාර්තා කියවීමට මෙතරම් පමාවීම පිළිබඳව ඇය පසුතැවුණා. පාසලේ සම්ප්‍රදායට අනුව මුල් පාසල් වාරයේ අවසන් දිනයේ සෑම සිසුවකම පන්ති භාර ගුරුතුමියට කුඩා ත්‍යාගයක් පරිත්‍යාග කළ යුතු අතර ටෙඩි ඇයට පරිත්‍යාග කළ ත්‍යාගය දුටු ඇගේ සිතේ ඔහු පිළිබඳව හටගත් චෝකය තවත් වැඩි කළා. අනෙක් සෑම සිසුවෙක්ම ඊතා ලස්සන දවටන කොළවලින් ත්‍යාග ඔත විසිතුරු ලෙස ඒවා සකසා තිබූ නමුත් ටෙඩිගේ ත්‍යාගය අවලස්සන ලෙස ඔතා තිබුණේ රළු බවුන් පේපර් කවරයකි. අනෙක් සිසුන් ඉදිරියේ ඇය ටෙඩිගේ පාර්සලය විවෘත කළ අතර ඒ ඌ පරණතාලයේ ඇටමාලය සහ අඩක් හිස්ස සුවඳ විලවුන් බෝතලය දුට සමහර සිසුන් සිනාසුනේ ටෙඩිට සරදම් කිරීමටයි. ගුරුතුමිය සිසුන්ගේ සිනාව වැළක්වූයේ ඇටමාලය ඉතා ලස්සන බව පවසා ඒ පැළඳීමෙනි. සුවඳ විලවුන් සල්පයක් අල්වා ගැනීමටත් එය අමතක කළේ නෑ. එය ඇය ජීවිතයේ ලද හොඳම ත්‍යාගයේ බව ඇය පන්තියේ ඉදිරියේ පැවසුවා. පාසල අවසානයේ අනෙක් සිසුන් පිට ඌපසු ගුරුතුමිය ළඟට පැමිණි ටෙඩි සෙහින් සරෙන් මෙසේ පැවසුවා. අද මිස් ළඟ අපේ අම්මගේ සුවඳ එන්නේ. ඔහු පරිත්‍යාග කර තිබුණේ ඔහුගේ මව පාවිච්චි කරමින් සිටි සුවඳ විලවුන් කොප්පයක් බව ඇයට වැටහුණේ ඒ මොහොතේදී. ඒ දින පටන් ගුරුතුමිය ටෙඩීට විශේෂ අවධානයක් යොමු කළ අතර මදින් මද ඔහුගේ සුපුරුදු දක්ෂතා මතුවන ආකාරයක් පෙනුණා. ඇය ඔහු වඩ වඩාත් ධෛර්යමත් කරන විට ඔහුගේ හැකියාවන් වඩ වඩා ඔප්මට්ටම් වූ අතර වසර අවස්ථානය වන විට පන්තියේ සිටි දක්ෂතම සිසුන්ගෙන් අයෙක් වීමට ටෙඩි සමත් වුණා. වසර අවසානයේ ඔවුන් වෙන් ඕ නමුත් තවත් වසරක් අවසානයේ ඇයට ටෙඩිගෙන් ලැබුණු ලිපියක සටහන්ව තිබුණේ ඔහුගේ ජීවිතයේ
ඔහුට හමු වූ හොඳම කුරුතුමිය ඇය බවය. තවත් වසර කිහිපයකින් ඔහු එවා තිබූ තවත් ලිපියකින් ඔහු පවසා තිබුණේ පාසල් අධ්‍යාපනය අවසන් බවයි. ජීවිතයේ ඔහුට හමු වූ හොඳම කුරුතුමිය ඇය බව සටහන් කිරීමටත් ඔහු අමතක කර තිබුණේ. කාලය වේගෙන් ගෙවී ගිය අතර තවත් වසර කිහිපයකින් ඇයට ඔහුගෙන් තවත් ලිපියක් ලැබුණා. ඔහු දැන් විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබන බව ඒ සටහන් කර තිබූ අතර සුපුරුදු ලෙස තවමත් ජීවිතයේ ඔහුට හමු වූ හොඳම ගුරුවරිය ඇය බව සඳහන් කිරීමට ඔහු අමතක කර තිබුණේ නැහැ. තවත් වසර කිහිපයකින් ඔහුගෙන් තවත් ලිපියක් ලැබුණා. මේ වන විට ඔහු විද්‍යාවේදී උපාධිය අවසන් කර තිබූ අතර තවදුරටත් අධ්‍යාපනය සිදු කරන බව ඔහු දන්වා තිබුණා. මගේ ජීවිතයේ මට හමු වූ හොඳම ගුරුතුමිය ඔබයි කියා සටහන් කරන්න එදත් ඔහු අමතක කළේ නැහැ. තවත් අසරකරණාවකින් ලැබුණු ලිපියක ඔහු දන්වා තිබුණේ ඔහුට හමු වූ ජීවන සහකාරිය පිළිබඳවයි. මම ඊළඟ මාසේ ඇයව විවාහ කරගන්නවා. මගේ තාත්තා ගිය අවුරුද්දේ මිය ගියා. ඔහු මිය යන්න කලින් මගෙන් ඉල්ලා සිටියා විවාහ දිනේ මගේ දෙමෝපියන් වෙනුවට ඔබව සහභාගී කරගන්නා ලෙස. මිස් සෙනව නේද? මට ජීවිතයේ හමු වුණ හොඳම ගුරුතුමිය ඔබයි. මේ වන විට ඔහු ආචාර්ය ටෙඩි ගුරුතුමිය විවාහයට සහභාගී වූ අතර පස්වන වසරේදී ටෙඩි ඇයට තෑගි කළ ඉතා පරණ ඇටමාලය පැළඳීමටත් ඒ සුවඳ විලවුන් කැල්වීමටත් ඇය අමතක කළේ නැහැ. ඔහුට වැටහුණේ තම මව පැමිණ සිටින බව. ඇයව වැළඳගත්තෝ ඇගේ කනට කර මිසෙයි මිමනවා. පස්වෙනි පන්තියේදී මගේ ජීවිතය වෙනස් කළාට ඔබට ගොඩක් ස්තුතියි මිස්. එදා මම අම්මගේ පරණ ඇටමාලේ පාවිච්චි කරපු සුවඳ විලවුන් බෝතලේ තෑගි දීපු වෙලාවේ ඒව පන්ති ඉස්සරහා අගය කරලා මම වැදගත් පුද්දලෙක් බව මට වටහලා දුන්නට ඔබට ස්තුතියි. එදා තමයි මගේ ජීවිතේ වැදගත්ම දවස. ඔබයි මගේ ජීවිතේ මට හමු වුණ හොඳම ගුරුතුමිය. ඒ ඔහුගේ කතාව. ගුරුවරු කියන්නේ දරුවන්ගේ ජීවිතවලට ලොකු සේවයක් ඉටු කරන පිරිසක්. දරුවෙකුගේ ජීවිතේ හෙට දවසේ තීරණය කරන්න හැම ගුරුවරයෙක්ටම ලොකු වගකීමක් තියෙනවා. පෙර පාසලේ සිට දරුවන්ට අකුරු කරමින් ගුරුවරුන් හරිමග පෙන්වන්නේ දරුවන්ගේ හෙට දවසේ ජීවිතය ආලෝකමත් කරන්න. ඉතින් මෙවැනි ආකාරයේ ගුරුවරුන් සිටිනවා නම් දරුවන්ගේ හෙට දවස අනිවාර්යෙන්ම යහපත්. හැම දරුවෙක්ම එක වගේ කියලා හිතන හැම දරුවෙක්ටම සමානව ගුරුවරු සලකනවා නම් ඇත්තෙන්ම මේ ලෝකේ කොයිතරම් රන් සුන්දර වෙනවද? පෙර පාසලේ සිට අපිට අකුරක් පාසා ඉගෙන සෑම ගුරුවරයෙකුටම අපේ දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමු. ඒ විතරක් නෙමෙයි, දරුවෙකුගේ ජීවිතයේ තීරණාත්මක සාධකය වෙන්නේ අම්මා. අම්මා නැති වුණාට පස්සේ ඒ දරුවෝ කායික වගේම මානසිකව වැටෙනවා. මව අහිමි දරුවන් කෙරෙහි ගුරුවරුන් වැඩි අවධානයක් යොමු කළ යුතුයි. මොකද ඒ දරුවන්ගේ ළඟම ඉන්න ආරක්ෂකයා ආදරය සපයන්නා වෙන්නේ ආදරණීය අම්මා. ඉතින් මව අහිමි වුණාට පස්සේ දරුවන්ගේ හිතට එන හැඟීම වචනෙන් විස්තර කරන්න අමාරුයි. ඒ දරුවන් සම්පූර්ණයෙන්ම කඩාවැටෙනවා. ටෙඩීටත් සිද වුණේ වගේ දෙයක්. අම්මගේ අහිමිවීම ටෙඩීට දරා ගන්න බැරි වුණා. ටෙඩීට මවගේ ආදරයෙන් පසු ආදරයක් රැකවරණයක් ලැබුණේ නැහැ. ඒ නිසා ටෙඩීගේ ජීවිතය වෙනස් වෙන්න පටන් ගත්තා. නමුත් ගුරුතුමිය අවස්ථානයේදී හොත ඉරුම් ගැනීම නිසා ඔහුගේ ජීවිතය සාර්ථක කරගන්නත් ඔහුට හැකියාව ලැබුණා. ඉතින් ගුරුවරු කියන්නේ දරුවන්ගේ ජීවිතයේ දෙවිවරුමයි. ඔබ සමාජයේ කොයිතරම් ඉහළට ගියත් කවමදාකවත් ඔබට උගන්නපු ගුරුවරුන්ව අමතක කරන්න එපා. ඉතින් මේ වීඩියෝවෙන් ඔබ යමක් දැනගත්ත නම් වීඩියෝ එකටත් ලයික් එකක් දාලා ඔයාලගේ වටිනා අදහසත් පහතින් කමෙන්ටුවක් දාන්න අමතක කරන්න එපා. දිගටම රැඳී සිටින්න ලංකාවේ අපිත් සමග. දිනපතා අලුත් පුවත් නරඹන්න පහත බටන් එක ක්ලික් කර අපව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම කුඩා සීනුව එපුවොත් අපි වීඩියෝවක් දාපු ගමන් ඔබට දැනගන්නත් පුළුවන්.